व्यक्तिगत कन उत्तम देशना කෙනෙකුන් අපහට බැන්න විට අපහටය එම පුද්ගලයා කෙරෙහි ද්වේෂයක් හටගනී නම් එහි වැරැද්ද ඇත්තේ එම පුද්ගලයා කෙරෙහිද නැත්නම් ද්වේෂ සහගත ලෙස කැමැත්තක් ඇති වූ අපටද කියලායි මේ අහන්නේ. ඉතින් මේ දෙකම තෝරා ගන්න ඕන. යම් කෙනෙකුනේ දොස් කියනවා කියලා ඒ දොස් කියපු කෙනාට පෙරලා දොස් කියන කෙනෙක් හිටියොත් නැවත ආපහු ඔහුට දෝෂාරෝපණය කරන්න කියනවා. අපි විසින් අපි අමාගිය වැටෙනවා. ඉතින් අපිට පේනවා ඒක අයුක්තියක් අසාධාරණයක් කියලා. ඒ කියන්නේ ලෝකයේ යුක්තිය තියෙනවා සාධාරණයක් තියෙනවා කියලා හිතාගත්තොත් නේ ලෝකෙින්. ලෝකයේ යුක්ති සහගත සාධාරණත්ව දෙයක් කියලා යම් කිසි මානසිකත්වයක් අදහසක් තියෙන තාක්කල් ඔහුට වැටෙනවා මේ ලෝකයේ මිනිස්සු අයුක්තම් කරනවා අසාධාරණකම් කරනවා. මේ ලෝකෙ කොහෙද යුක්තිය සාධාරණත්වය තියෙන්නේ? ලෝකෙ නිත්‍ය නම් සුඛ නම් අත්ත නම් එතන යුක්තිය සාධාරණත්වය ගැන කතා කරන්න ටිකක් තියෙනවා. යුක්තිය කියන සාධාරණත්වයට මොනවද මේ හොයන්නේ කොහෙද? බරු පිටියන සුවද දැන් හොයන්නේ නැවක වැඩ. ලෝකෙ සුවද හොයන්නේ යුක්තිය හොයන්නේ. එක්කෙනෙකුට හරි කියන යුක්තිය අනික් කෙනාට මහා යුක්තියක් කියලා. අපි සාධාරණයි කියලා කියන එක තව කෙනෙකුට මහා සාධාරණයක් වෙලා. මේ ලෝක සත්‍යය කොහොමද එකක්? යුද්ධයක් කළා හිටන් එක පක්ෂයක් දෙන්නකොට සාධාරණ ඉෂ්ට කරපු රජුරෝ මෙච්චරයි කියනවා. අනිකව කියනවා අපේ ජාතිය වෙනසපු කාලකන්ණියක් ආව අවුගේ නායකයා වතින් ඔයා කරේ මහා අසාධාරණ බලු වැඩ පිළිවෙල නිසා අපිව කට්ටිය මැරලා ගියා කියලා. දැන් කවුද යුද්ධය කළා දෙන්නේ කවුද? කොහොමද ඔයා කාගෙන්? අහගන්න මේ යුද්ධයයි දිනෝ කිතියි. ලෝකේ යුද්ධය කියලා ගන්න එකක් සාධාරණත්වයක් කියලා ගන්න එකක් නෑ. බුදුරන් වහන්සේ කියන අන්නේක හිටවල්ලා කියලා. ඒක නරක නෑ. පොළවෙන් ගත්තාම පොඩ්ඩක් මේ ගොම පිටා චූටි ගොම පිටා නිය පිටට අරගෙන බෙදෙනවා. මානි මෙන්න මෙච්චර තරම්වත් මේ ලෝකෙ හොඳයි කියන එකක් නෑ, හරි කියන එකක් නෑ, වටිනවා කියන එකක්. එහෙම තියෙන නිසා තමයි ලෝකයේ බුදුවරු පහලලා මේකේ විදෙන මගක් පෙන්වා දෙන්නේ. ඉච්චර හරි පොඩ්ඩක් හොඳ එකක් තියුනනම් බුදුවරු පහලලා වැඩක් නෑ, ඒක ඉන්න පුළුවන්. මම හිතලා බලන්න මොකද කියලා. අන්න ඒකයි දකින්න තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට අපිට මේ යුක්තිය සාධාරණත්වයට විරුද්ධව කටයුතු කරනවා කියන ප්‍රශ්නයක් විතර තමයි ගැටෙන්න වෙලා තියෙන්නේ. මේ යුක්තිය සාධාරණත්වයේ කියන දේවල් ඔක්කොම අපි හදාගත්ත අපේම මතවාද විතරක් වෙන එකක් නෙමෙයි. හැබැයි ඒක මේ ලෝකේ පැවැත්මට විවිධාකාරී පැතිකඩවල වලින් ඒක සම්බන්ධය තියෙනවා. අයුක්තිය අසාධාරණී කියලා දෙයක් ලෝකේ තව පැත්තකින් ගොඩනගා ගන්නවා. මේක යුක්තිය අයුක්තිය කොහොම අපි හොයන්නේ? පෙරභවයේදී යම් කිසි බුද්ධිලයකදී කඩාවඩාගෙන මේ මනුස්සයාගේ බලපුලුවන් කාරවට කෙනෙක් පන්නලා ගත්තා. ඊට පස්සේ මේ මනුස්සයා දෙන්නාම එතනින් බලා. කර්ම විපාකයක් නොපෙනීනවා පැත්තකින්. එදා බලහත්කාරයෙන් කඩා ගලවද්දා වගේ තවත් බලහත්කාර බුද්ධිලයකට ඔහුගේ සම්පත් කඩාවඩා ගැනීමට යටපත් වෙන විදිහේ දුර්වල මානසිකත්වයක් කායිකත්වයක් කරුවා. ඒකයි ඉතින් මුදිනා විපාකේවල. දැන් පෙරභවයේ ඉච්ඡා මතක නැහැ. දැන් කොහොමද කරන්නේ? ඊට ගැලපෙන්නේ ඔහු අයිසකයාගේ දේ කඩාවලා ගත්තක අල්ලා තල්ලා බිල්ලෙන් අල්ලා කොහෙන්ද අඟුල්ලක ගහලා තිබිච්චේවා ලොකම හරියන්නේ. දැන් හරහ බලහම මට කරෙමක විද්‍යා සාධාරණයක් තියෙනවද නැද්ද? දාඩිය මහන්සිය දඟලලා දඟලලා හරි හම්බ කළා මං අරගත්ත මේ වස්තුව ඉතින් මට මෙහෙම බිල්ලෙන් අල්ලා දෙක නවලා මේ මේසේ අති ගහලා මේක අරන් ගියා. මේක යුක්තිය සාධාරණත්වය ඔය වඩනවා. දැන් යුක්තිය සාධාරණත්වය හොයන්නේ කොතන ඉඳලා? තව එහායත් බව වේද කෙනෙක් ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් කලවන්නවා කියලා බලහම ඉස්සෙල්ලත් මොකද කළේද? ඉදා ඔබ ලොක්කම් වෙලා ওই විදිහටම ගහලා ඔබ අලුගේ කලාවෙන් ගත්තේ නැද්ද? එහෙම ගත්තා නම් ඔබට පෙරුණා දැන් මොකද කියන්නේ? එහෙනම් යුක්ති දාගතයි. දෙක රැවිලා කියන්න වෙනවා නේද අඬන්න. දැන් අයුක්තිය යුක්තිය මොකෙද හොයන්නේ? අනේ මෙච්චර මං සාධාරණව ඉන්නවා. කාටවත් කරදරයක් නෙමෙයි. මටම කරදර කරනවා. මොන තරම් අයුක්තියද අසාධාරණයක්. හරි ලෝකේ පේනවා දැක්කහම නම් එන හතව ගහනවා තමයි මෙච්චර මේ අහිතක මිනිහට මෙහෙම ඉංග්‍රීසි හිතා කරනවා. අපි එහෙම කියනවා. අපි මේ ලෝක පැවැත්ම හැදිලා දින හැටි දැක්කේ නැහැ. සසර ගමනේ ඇවිත් තියෙන හැටි දන්නේ නැහැ. මේ ආපු ගමනත් වල පුද්ගලයෝ එකින් එක අන්‍යෝන්‍ය වශයෙන් කරගන්න ওই ගණන් දෙනුක වැඩ පිළිලා තියෙනවා. ඔය ඉතින් අපි කොතනින්ද යුක්තිය යුක්තිය හොයන්නේ? මේක යුක්තියක් කියන්නේ දෙයක් නෑ. යුක්තිය හොයන්න කියොත් එහෙම. අපිට හත් වෙන අපි මෙච්චර කාල ලෝකයාට කරපු අපරාධයට අපිට වන්දි ගෙවන්න සිද්ධ වුණොත් එහෙම. අපි අපිට විහෙත වෙවි අපිට ඒවල් ගෙවන්න සිද්ධ වුණොත් එහෙම. කල්ප ගණනක් ඉපදිලා මිනිස්සු ඉලා ඉපදිලා ගෙවලවත් ඉවර කරන්න බෑ.
මෙතෙන් පටන් එකම අයුක්තිය කියලා ලෝකෙට කරදරයක් නොකර හොඳක්ම කරගෙන හිටියා. අයි මෙච්චර කාලයක් ලෝකයට කරගෙන ආපු අපරාධ වල වන්දිගේ වන්දි කියොත් එහෙම. මිනිස් අත් බැව් කෝටි ප්‍රවෝඩියක ඉපදුනා. ඉපදිලා අයුක්තිය නොකර උදව් කළා. තව මදි උදව් කරන්න හම්බෙන්නේ නැහැ ඉවර කරන්න. අන්න එහෙම තැනක ගොඩ ගහගත්ත කුණක ඉන්නේ අපි ගබඩාවේ හොවයි තියෙන්නේ. යුක්තියකින් සාධාරණත්වයේ කියලා ලෝකෙට හොදා කරගුව අපි ගබඩාවේ ඉන්නේ අංශු මාත්‍රයයි වතින් බින් කියන බැත්. කොරලා තියෙන අයිතිකම් අසාධාරණකම් වල පැත්ත අප්‍රමාණයක් තියෙනවා. මොකද පෞද්ගල දින ගබඩාවේ පේන්නේ නැති හින්දා අපි සද්ද නැතුව හොදවව එහෙයි. ඉදිරියට හොදව හොයාගෙන විපාකයක් වෙන්න යනවා. අපි කාටවත් කරදරයක් කරලා තියන්නේ මේ අද්දැයට සීමා කරන ඔය තීරණේ වල. අනන්ත ප්‍රමාණ සංසාරය ආව ගමන අපිට පේන්නේ නැති නිසා අපි දන්නේ නැහැ කරලා තියෙන හොද මොනවද නරක මොනවද. බැලුවත් එහේ අපි කරලා තියෙන වැඩි හරියක් තියෙන්නේ හොද නෙමෙයි නරක. පොඩ්ඩක් හිතලා බලන්නක අපි ආද මේ දැන් මේ හොඳයි කියලා සුද්ධයි කියන අවස්ථාවේදී කොයිතරම් හොද කරනවද දවදකට අපේ ක්‍රියාතුල අපේ ක්‍රියාතුල නරකය කොච්චර මොකෙන්ද හොයන්නේ. රාගීත දේසීත මොහීත හේතුකාරක වන කතාව සහ ක්‍රියාව නරකයි කියලා තීරණය කරන. රාගක්ෂේත දේසක්ෂේත මොහක්ෂේත හෝ අලෝභීත අධිසේත අමෝහීත හේතුනිය හොඳයි කියන නිම්මත සීමා කරලා උදේ නැගිට වෙලේ ඉඳන් අවසානයේ ඊළඟ දවසේ රස්සාව කරලා ගෙදෙට එනකන් තීජ වැල බිල්ල බලන්නකො සිතිවිලි සහ හිතින්නේ කතා සහ ක්‍රියා ටික විතරක් අරගෙන ওই දෙකේ වෙන් කරොත් කීයක් හොඳද කීයක් නරකද. උදේ පාන්දර නැගිටින් ලෑත් වෙනකොට කම්මැලික මේ බෑ ඉතලයි නෝන අයනවා මොන වගුලක් කරනවාද යන්නේ නැද රස්සාව දාන්න වතුර එකක් ඔළුව යන දාවන තර වෙන්න ගියේ මේකත් කරනවා අල්ල කරදරයක් බයිල වෙන බැන්නොත් බණී කියලා බයිලන් එමු හිතෙන් බැන වෙනා නැගිටිනවා නැගිටලා යනවා වැසි කිලියට යන යන දොර වහගෙන එකක් ඇතුලෙ මන මගුලක් කරනවාද යකෝ එළියට බල බල බලක් වෙනවා වදනයි ක්‍රියාවලිය දැන් මොකක්ද ඉන්නේ හිතත් එක්ක දෝෂය තාවි පටන් ගත්තී අපි තාම පිං ගන්න මේ අපි බෞද්ධයෝ නම බලන්න පොඩ්ඩක් අපි ඕකේ අවස්ථා කරන අපි ගහලා තියෙන තීරණය මොකක්ද ඊරවදී ගියා බැලුවා බලන වෙලා බලනවා වෙලාව යනවා රැවුල බැලුවා බලනවා රැවුලත් වෙයි දැන් මේක තියන්නේ යන්න බෑ විහිළු ගෑ ගන්නවා ඒ හදිසිය මේකද කැපුණා හැවු හදිසිය කපන්න ගියා කැපිලා ගෙන ගෝලා ඒකනත් බයිනවා කෑ ගන්නවා මොන මල කරදරයක්ද මේ ඉක්මනට කනවා කයිද මලත් යන්න තියෙන යන්න අරේ කෑ ගන්නවා කෑ දී කාලය දෙක මොන මගුලක් තව නෑ අපි වැති කිලියද ගියෙත් නෑ මොන හොදාගත්තේ නෑ අන්න ඕන කෑ ගන්න වැඩිලා එයාට යන්න දෙනවා ඉක්මනට කෑව කාලා ඵලයන් කියන දෙකින් විච්ච කරුමයි වැර වෙනා දරි පිටි ගන්න එන්නේ මේ ඉන්නේ දූෂ්‍ය මානසනේ ඔක්කොම කරන්න තව මනස ආජේ පසන්නේ ඉන්නේ කොහොද අයිතරි ඔක්කොම කරලා කෑව දී කන්න ගිහිල්ලා වන්නොට දැන් මල යස්සෙනි ගිරා තියෙන මොන යල් වතුරයි වතින් මේ කෑ හැකියක් දැන් මිනිහා හරණ ගන්න ඕලුවේ හැර මිනිහා බය නැගෙන හිම හිමි සිරුව දෙක නැවිලා කාලා ඉතින් වඩ පිට බලලා හොරින් හරි ආකට දාලා වඩිගින් ඉවේ ඉවේ හරි යනවා වතුර ටිකක් හැබැයි හිතෙන්නේ මේ මෙදකින් විතරක් වෙච්ච කාරු මේක හැටි මා මේක යස්සලියා කතා කරන්න බැහැ කියලා කෑම ටිකක් හදවා ගන්න බැහැ හදන්න දන්නේ නැහැ මේ හිතේ පුපුරු ගහ බැන වෙනා තමයි මේ ගමන බැහැලා යන්නේ ටිකක් දුර යනකොට මතක් වෙනවා ආ 2 සෙකන්ඩ් ඉන්නේ මේ දෙක දෙකින් කාල කන කර ඒකව ගන්නවට නිදහසක් තියෙනවා මුගේ කරුමෙහි මුගේ ගෑ ගැහිලා මුගේ තියෙන අසත් පුරුෂකම ඉන්න ආයි ගෑයට වැර වෙන තමයි පොස් එකෙන් ගහ වරුනේ දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ අපි මේ ජීවිතය පොඩ්ඩක් බලන්න කොහොම කරලා අනිසරේ යනකොට මොකද කරන්නේ හිම වරන අනිසරේ රැකියාවට වරනකොට පස්සේ කියනකොට කොහොමද ෆේර්ලාගෙන ගිහිල්ලා හරි දඟලට ඉඳ ගන්නවා සීට් එකයි දෙකයි තියෙන්නේ ඉඳගත් වෙනවා අනිකකින් ඕක ඉඳ ගන්න අනික ෆේර්ලාගෙන ගිහිල්ලා ඉඳ ගන්නවා සීට් එක ඕකට දැන් මට ගෑ පැයක් විතර හිටගෙන යන්න බැහැ ඉඳ ගන්න වෙන කොහොම හරි කරලා යුක්තියද සාධාරණයක්ද දැන් තව කරන්නේ. ඒව බල බල ඉන්නේ කොහමාර කියලා මොනවා ඉඳ ගන්න බලන්න. අනිසරේ කියලා පස්සේ බැරිලා හරි ගම්මේක් බලාගෙන හරි දබ්බල දර මව් කෙනෙක් හරි ආවත් තාත්ති කෙනෙක් එහෙම ඇත් දෙක පියාගත්තා ඉඳ ගියා. ආය අයින්නේ නැහැ. තාම මොකට පුරුදු වදකින්න වහ ඉඳලා වල කරන්න. ඉතින් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔහොම කියලා අනිසරේ වැල්ට කියලා පස්සේ වැලුවට පස්සේ මොකද කරන්නේ මොනවා හරි විලා බරක් වුණා. ඉදහට පොතාර වලින් ලොක්කලකට ගින්න යන්න ඉතලා හතහමාර රාම කියන ඔක දාපන්. වැර හසංගම ගන්න. එවරේම වංචාවක් කළා නිසැරේ. කාලේ ඉස්සෙල්ලාම කරන මේ ඉලත් පරාගිරාය දෙන්න. දැන් මේ වගේ ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ ඔබ දෙනවා කියලා මේ සෙරෙල්ද ගත්තලා පස්සේ ඉලියන ලියනවා අතුරුණා. හොඳට ඉතින් ගෙනේ නේ වැන් ඔක්කොම හෙට එන්නකො අදහවල් එක්ක ගන්නේ. අහවල් නෝනන්නේ. අහවල් මහ දෙනවා. බලු ටිකක් අකුසේ හැංගිලා. ඉතින් ඔහොම කියනවා. අද යන්නේ ඇගිය. ඉතින් ඔහොම ඔහොම කරගෙන මිනිසුන් ලාටපත් කරලා අනේ දැන් හත් දවසක් ආවා. මෙච්චර සල්ලි වියදම් කියලා ආවේ මෙච්චර ගාන කියලා මං අහිතක නැති බැරි මිනිස්සෙක්. බැලලා බලනවා විතර කවදාද ඒ වෙලේ ඒ හිතේ හිතක් ඉන්නේ නැහැ. ඔහොම කරගත්ත ජීවිතයක් අපි දවසේ ගත කරලා හිතන්න පටන් ගත්තොත් ඒ අද දවස තුල මම මොනවද කොහොමද හිතුවේ? මං කිව්වේ මොනවද කළේ මොනවද? කාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුද්ධේව කොච්චර හිතුවද කිව්වද කළාද? එහෙම නැති ඒවා කොච්චර හිතුවද කිව්වද කළාද යහපත් ඒවා. මෙන්න මෙහෙම ඇවිදලා බලන්න කියලා බුදුරණවහන්සේ පෙන්වුවා අවවාදයක්.
බුද්ධ ශ්‍රාවකින්. ඔන්න ඔබ හොයන් ඉස්සෙල්ලා බුදුන් වැඩවියක නෙමෙයි හොයන්න කිව්වේ. පාන දීලා ගියාද නැද්ද කියන එක නෙමෙයි. මුළු ජීවිතේ තමා පටන් ගත්ත දෙන උදේ නැගිට වෙලේ ඉඳන් මේ විලා වෙනකම් මං කරපු කියපු දේවල් වල රාගේ දේශ මොහ සහගතව කොච්චර තිබුණාද මනා සීයෙන් හිතලා පුරුදු වෙන්නේ. රාගේට දේශයට මොහයට හේව කොච්චර තිබුණාද. ඒ වගේම අලෝභ අදේශ අමෝහ සහගතව කොච්චර තිබුණාද. නිවන් දැකීමට හේතුකාරකින කොච්චර හිතුවද කිව්වද කළාද වෙන් කරන්න. මෙන්න භාවනාව වකන්ති වල කරන්න කිව්ව එක ඉදාත්නකට වෙලා. එතකොට හම්බ වෙයි දැනගන්න අපේ මගේ දවස තුල මම ගත කරලා තියෙන 90% ලෝභ දේශ මොහ පැත්තේ. ඒක තව 9ක් විතර. අලෝභ දේශ මොහය 100%ක් විතර නිවන් මාර්ගෙට හේතුවෙදී. මෙන්න වෙන්නේ. ඊට පස්සේ අදිෂ්ඨානය කරගන්න වැඩේ හරියන්නේ මම තව බාලයි පල්ලෙහායි. හිතනම් මෙන්න මේ ලෝභ දේශ මොහ වැළපෙන්නේ මම මේ මේවා නවත්ත ගන්නවා. හැකි තරම් ඉවසිල්ලෙන් ඉඳ ප්‍රගුණ කරගන්න. ඊළඟට අපි බලන්න. කොහොම බලනොත් සමාගයේ දිනුව තමාට වෙන්නේ. තමා පිළිහිලා නම් ඒකත් වෙන්නේ. තමාගේ සතිය වැඩිලා නම් එන්නේ එන්නේ ලෝභ දේශ මොහ සහගත හිතවිලි ක්‍රියාවදන් අඩු වෙලා තියෙනවා වෙන්නේ. අන්න දකින්න ක්‍රමී. රාහුල අතීතයේ යම් ශ්‍රමණ කෙනෙක් එන්න මේ ශ්‍රාවකේ හිතවිලි ක්‍රියාවදන් පිළිහිදු කරා නම් ඔය ක්‍රමෙන්මයි. මතු අනාගතයේදී මාගේ ශ්‍රාවකේ හිතවිලි ක්‍රියාවදන් පිළිහිදු කරා නම් ඔය ක්‍රමෙන්මයි. දැන් මේ වර්තමානයේ මාගේ ශ්‍රාවකී සිතුවිලි ක්‍රියාවෙන් පිළිබිඹු කරනවා නම් ඔය ක්‍රමෙමයි ඕකයි මාර්ගය. පැහැදිලිව දේශනා කළා තියෙනවා. එහෙනම් වෙන එකකින් නෙමෙයි නිවන් දකින්න ඕනේ ඔය ක්‍රමෙ. එහෙනම් නිතරම හිතන්න පුරුදු වෙන්න කාලී වලයක් දවසෙන් සාකච්ඡා කරන්න. ඉතින් තේරුම් අරගන්න මෙන්න මේ විදිහට දවස ගානේ අපි හිත පිළිබිඹු කරගන්නේ ඕමයි. කිව්වේ දාගත්තර කියාව සිත පිළිබිඹු වෙන්නේ නැහැ. සුදු අතෙන්ද ගත්තා පිළිබිඹු වෙන්නේ නැහැ. කලස මැද ගත්තාම අපි පිළිබිඹු වෙන්නේ නැහැ. ඔන්න ඔය ක්‍රමවේදයේ තුලින් න්‍යායානුකූලව අපි හිත පිළිහිදු වෙන කරගන්න පුරුදු වෙන්න. එහෙම කරගත්තොත් බලාගින්නදී ආර්ය මාර්ගයේ වැඩෙනවා වනහලා දහම් මූල ධර්මයේ තේරුම් ගන්නද ඔය විදිහට හරි හැඩ ගන්නවා. ඔය තමයි නිවන් මාර්ගය. ඔය සතරපති වඩාණියත් උතන. සීවර ජගතියත් උතන. ඔය ඔක්කොම වැඩෙන මූල ධර්මයේ සත්‍ය ප්‍රෝධි භාගිකම ධර්ම වැඩෙනවා. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.